හිටපු අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යනායගේ නිවසේ සිටි දැරිය මියාමේ සිද්ධියට අදාළව තවදුරටත් ශ්‍රී ලංකා පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා. විශේෂයෙන්ම දැරිය මියගිය හේතුව කුමක්ද යන්න පිළිබඳව, ඒ වගේම දැරිය යම් ආකාරයකට අපයෝජනයකට ලක් වී ඇති බව වාර්තා වී තිබෙනවා. එම අපයෝජනයට ලක් වී ඇත්තේ කවර පුද්ගලයින්ගෙන්ද නැත්නම් පුද්ගල කණ්ඩායමක මගින්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරනවා. මීට අමතරව දැරිය ක්‍රූරත්වයට භාජනය කිරීම සහ දැරිය කොළඹට රැගෙනීම මගින් තැනැත්තන් වෙළඳාම නැමැති වරද සිදු කිරීමට අදාළවත් විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. ඒ වගේම මීට අමතරව මෙම දැරියගේ සිරුර නැවත ගොඩගෙන දෙවන පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණයේ විසින් නියෝග ලබා දුනු ලැබුවා. ඒ අධිකරණ නියෝගයට අනුව ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබුවා. එම මණ්ඩලය විසින් හෙට දින දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම ප්‍රදේශයේදී අදාළ සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දින විමර්ශන නිලධාරීන් විසින් නුවරඑළිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නුවරඑළිය අධිකරණයේ අධීක්ෂණය යටතේ මෙම සිරුර ගොඩ ගැනීම හෙට දිනේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම බටහිරවත්ත තුන්වෙනි කොටසේ පිහිටි සුසාන භූමියට සුසාන භූමියේ දැරියගේ සිරුර මිහිදන් කර ඇති ස්ථානය ආශ්‍රිතව විශේෂ පොලිස් ආරක්ෂාවක් මේ වන විට යොදවා තිබෙනවා. ඒ වගේම මෙම සිද්ධියට අමතරව විමර්ශන කණ්ඩායම් විසින් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ 2010 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ සිටි මරණකාරීද සමග තවත් කාන්තාව නිවසේ සිටි තවත් කාන්තාවන් 10 දෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකාරීද සමග කාන්තාවන් 11 දෙනෙක් මෙම නිවසේ මෙහෙකරුවන් ලෙස සේවය කර තිබෙනවා. ඔවුන්ගෙන් 5 දිනකගේ ප්‍රකාශ ඊයේ දිනේදී ලබාගෙන තිබෙන අතර සමහර කාන්තාවන් මේ වන විටම ප්‍රදේශයෙන් බැහැර ගොස් ඇති නිසා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ තුල ප්‍රකාශ 9ක් පමණ ඒ සිද්ධීන් වලට අදාළව සටහන් කරගෙන තිබෙනවා. එමෙන්ම එක් පැත්තකින් දැරියට අදාළ සිදුවීම් පිළිබඳවත් අනෙක් පැත්තෙන් මෙම දැරියට පෙර මෙම නිවසේ මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි කාන්තාවන්ට සිදු හිංසනයක් අපයෝජනයක් හෝ වෙනත් වරදක් සිදු කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් උත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. තවදුරටත් කොළඹ දකුණ කොට්ටාශයේ විශේෂ අපරාධ විමර්ශන ඒක කොළඹ දකුණ කොට්ටාශයේ අපරාධ විමර්ශන ඒකකය ළමහා කාන්තා කාර්යාංශය බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.